ඉස්ලාම කලේ නීති විරෝධී හොර පොලිසියක් පිහිටුවීම. ඒක FCID කියන පොලිසිය. නායකයෙකුට ගහනවා නම් ගහපන් නායකයාට ওই තරම් තරහක් තියෙනවා නම් දඩුවට ගහන්න. යෝෂිත රිමාන්ඩ් කරේ මහර පලි ගැනීම ජාතික කලාවක් කර ආණ්ඩුව ඒ කරපු ම්ලේච්ච ක්‍රියාවත් මේ ජෙනීවා වාර්තාව ලියපු නෝනට පෙනිලා නැහැ. නෝනට නිඳ ගිහිලා තිබිලා ඇහැරිලා තියන්නේ අර නිදි කුමාරියට නිඳ ගිහිලා ඇහැරුණයි කියන්නේ කුමාරය ඇවිල්ලා හාද්ද දුන්නාමනේ. ඩයස්පෝරා කුමාරය හාද්ද දෙනකන් මේ නෝනා නිදාගෙන ඉඳලා. ඒකයි වෙලා තියෙන්නේ. මට තේරුන්නේ නැහැ මෙලෝ දෙයක්. මන් දන්නේ නැහැ මගේ උළු වෙලටද කියලා. ඔබතුමා ලොකෝ නඩු කතා කරොත් අනිවාර්යෙන් නඩු හදාත් ඉවර වෙන්නේ නැහැ. හැමදාම චූදිතේ කොට උඩ තමයි ඉති. අපිට ඔබතුමාල වගේ පරිගැණීම් වලින් ආණ්ඩුවලේ ලබා ගැනීම පිළිබඳව අපේ විශ්වාසයක් නැහැ. එහිඳ අද ප්‍රජායුතු අහෝසි වෙන ආකාරයට තමන් කටයුතු කළා තියෙනවා කියන එක දියුෂණ විරෝධී කමිටුවේ සමාජිකයෝ දන්නවා. ආණ්ඩුව හිතනවා නම් මේ නායකින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා දේශපාලනමය වශයෙන් එයාව විනාශ කරන්නට පුළුවන් කියලා මෙන්න මෙතන තමයි ආණ්ඩුවට වරදින තැන. දේශපාලන පරිගැණීම් මේ රටට හඳුන්ලා දුන්නේ 1977 බලයට පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂ රජය. අපේ විපක්ෂ නායකතුමාගේ පියා ආර් ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමා ඒවකට අගමැතිතුමායි කාලේ තමයි මේ අශීලාචාර අසීච්චිත වැඩපිළිවෙල මං හිතන්නේ හාහපුරා කියලා පටන් ගත්තේ. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තමන්ගේ ප්‍රධාන දේශපාලන විරුද්ධවාදියා නිහඬ කරන්න තරම් ඉතාම නිර්ලජ්ජිත වැඩපිළිවෙලකට එක්සත් ජාතික පක්ෂ රජය ගියා.